සුබ දවසක් කොහොමද ඔයාලට හොඳින් නැති කියලා හිතනවා අපේ ජීවිතේ එක එක අවදි තියෙනවනේ ඔන්න ඉතින් අපි පුංචි කාලේ ගෙවාගෙන තරුණ කාලෙට එනවා ඒ ඇවිත් තරුණ කාලේ ගෙවාගෙන යන අතරේ කාලයක් යද්දී අපි වයසට යනවා මේ හැම කාලයක් ඇතුළෙදිම ඔයාට මට ජීවිතේ එක එක කඩයි මුරුම වෙනවා මේ කඩයින් වලදී හරි වයසේදී හරි විදිහට ඒවට අපි මුහුණ දෙන්න අත්දකින්න ඕන අද මම හිතුවා ඔයා එක්ක පුංචි දෙයක් හැබැයි විශේෂ දෙයක් කතා කරන්න මමත් තරුණියක් ඔයත් මේක අහන තරුණියක් හරි කාන්තාවක් හරි වෙන්න පුළුවන් අද සමාජයේ ගොඩක් දුරට කාන්තාවන් සිහියට ගන්න ඕන ගොඩක් දේවල් තියෙනවා මොකද අපි අපේ අම්මලා ළඟ හැදිලා වැඩිලා කාලයක් යද්දී තවත් පිරිමියෙක් ළඟට ගිහින් අපේ පෞල් ජීවිතේ පටන් ගන්නවා ඒ වෙද්දී අපි අපේ ජීවිතේ තුල හැඩගස්වා ගන්න ඕන දේවල් වැදගත් දේවල් කිහිපයක්ම තියෙනවා මෙහෙම හිතන්නකෝ ඔයා පිරිමි අයගේ සිත් වසඟ කරන කාන්තා ලක්ෂණ කියන දේ ගැන මම කිව්වොත් මොකද ඒක ගැන හිතන්න ගොඩක් පිරිමි කැමති කාන්තාවන් අංග සම්පූර්ණ වෙනවට ඒකෙදි හැම පැත්තෙම ඒ දේ සම්පූර්ණ වෙන්න ඕන චරිතවත් බව පැත්තේ ඉඳන්ම හැම දේම ඔයාට මට අපි හැමෝටම උදාහරණයට ගන්න පුළුවන් හොඳම කාන්තාව තමයි යශෝදරා දේවිය. ඇය මොන වගේද? මම මේ ප්‍රශ්නේ ඔයාගෙන් ඇහුවා. ඇය පුංචි දේටත් සිදුහත් කුමාරයායි කරඬු කරාද? නෑනේ නේද? අද කාන්තාවෝ තමන්ගේ සැමියගෙන් පිට වෙන පුංචි වචනෙටත් මහ රණ්ඩුවක් අල්ලගන්න ලොකු උත්සාහයක් දරනවා. ඔයා හිතන්න මම කතා කරන්නේ අද කාන්තා ඔයාටමයි. ඔයා කනේ කරාබුව දාන තැන ඉඳන්ම ජීවිතේ වේදනාව ඉවසීම පුරුදු කරපු කෙනෙක්නේ. එහෙනම් අපේ පෞල් ජීවිතේ ලස්සනට අරගෙන යන්න ඇයි ඔයාට ඉවසන්න බැරි? පුංචිම දෙයටත් රණ්ඩුවට යන්න එපා. ඔයා දෙයක් කතා කරලා තේරුම් කළ විසඳන්න. එතකොට ජීවිතේ හරිම ලස්සනයි ජීවත් වෙන්නත් හරිම ලේසි. තව දෙයක් ගෙදරදි වෙන පුංචිම දෙයක්වත් පිටට අරගෙන යන්න එපා. ගෙයි ගින්දර පිටට දෙන්න එපා කියන්නේ අන්න ඒකට. ගෙයි ගිනි ගේ ඇතුළෙදිම නිවා ගන්න. ඒකට සුදුසුම කෙනා ඔයා. ඔයාට ඉවසන්න පුළුවන්. ඔයාට මේ දේවල් කතා කරලා නිවරදිව තේරුම් කරලා දීලා විසඳ ගන්න පුළුවන්. එහෙම නේද? හිතන්න නිතරම ඔයාගේ පවුල ගැන. ගේ ගින්දර පිටට දෙන්න එපා වගේම තමයි පිට ගින්දරත් ගෙදරට ගේන්න එපා. පිට මිනිස්සු කියන දේවල් අහගෙන ඇවිල්ලා ඒ දේවල් ගෙදර අය එක්ක කියලා රණ්ඩු කරන්න එපා. ඒ දේවල් අහන්න හැබැයි සාවධානව අහගෙන ඉඳලා ඔයාගේ මොලේ හදවත මේ දේවල් එක්ක තර්ක කරලා විසඳ ගන්න. එහෙම නැතුව අර කියපු දේවල් ඔළුවේ තියාගෙන gedara aya mona de katha kalat eka ædala ganna tanata patwen epa oya. Paula lassana wenne oyage. Oya hitana vidihin. Oya kriya karana vidihin. Me hema deema mata tamai oyage paule lassana teeranaya wenne. Tava deyak mata oyata kiyanna tiyenawa. E tamai oya lassanata andinna ona. සමාජෙට ගෙදරට පේන්න ලස්සනට ප්‍රියමනාපව ඉන්න ඕන. කඩමාළු එල්ලගෙන වගේ ඉන්න එපා. පෞල් ජීවිතයේ ඇතුලේ ඔයාට වැඩ වැඩි තමයි. අපි ඒ හැමදේම කලමනාකරණය කරගමු. හැමෝම කැමති තමන්ට පේන කෙනා පිළිවෙලට ලස්සනට ඉන්නවනම්නේ. අප්‍රසන්න අය දකින්න ඔයත් කැමතින. මමත් කැමතින. ඔයා දන්නවද? ඒ කාලේ රූමත් ගුණවත් විශාකාව පැලඳගෙන හිටපු මාලය කෝටි 180ක් වටිනවා. කාන්තාවක් වෙලා උපදින්නේ ලස්සනට ඉන්න.
පිරිමින්ට වඩා අපිට තියෙන විශේෂත්වය ඒකනේ. මම අද කතා කළේ කාන්තා ඔයාට. ඔයා ඔයාගේ ජීවිතේ ලස්සනට හැඩගස්ව ගන්නව නම් ඔයා තමයි ඒක පාලනය කරන්නත් ඕන. මොකද ඔයා ඔයාව නිවැරදිව පාලනය කරන තාක්කල් ඔයාගේ පාලනය තව කෙනෙකුගේ අතට ගන්න බෑ. ලස්සනට ඉන්න ඔයාගේ ජීවිත කාලේ හැමදාම ඔයාට නිරෝගීමත් සුබ දවසක්.